අදත් මොකක් හරි වැරද්දක්ද දන්නේ? අද අපි මොකද කරන්නේ? හරි. ඉස්සෙල්ලා මේකෙන් පාරට පයිමුකෝ. අයියෝ, ඔයා බයද? බය වෙන්න එපා. ඉස්සෙල්ලා මං පයින්නම්කෝ. ආ! ආ! මේකනේ වැඩි. අද අපි ඉස්කෝලේ නිවාඩුනේ. ආ! විල්සන් මාම මොකද දන්නේ කරන්නේ අල්ලපුවත්ද? ඕවා ගණන් ගන්න එපා විල්සන්. පොඩි ළමයි පොඩි කාලේදී ඔහොම තමයි. පොඩි ළමයි එහෙම වෙන්නේ නැති. ඒත් මේ ළමයා මයික පුදුම තරහක් නේ තියන්නේ. කවදා හරි ওই කොල්ලා මාව පරලෝකයට ඇරලා නවතින්නේ. ඕන්න අහ ගන්නවා. මම මේ ටෙලිවිෂන් ඇන්ටනාව අපේ වහල උඩ හයි කරනවා. ඔයා ගිහලා අපේ කාර් එක එහා පාරේ නවත්තන්න. ඇහුණාද මං කියපු දේ? ඈ? ඒ මොකටද විලි එහෙම කරන්නේ? එතකොට දංගියා හිතයි අපි දෙන්න ඈත පළාතකට ගිහිල්ලා කියලා. එතකොට මට පුළුවන් මැච් එක නිදහසේ බලන්න. ඇන්ටනා වහන්සේ හයි කරා. පොඩි වෙන උනත් තවත්තන්න ඕන. කොහමද මගේ ටිකිරි මොලේ ඈ? කොහොමද විල්සන් මාමේ? වහල හිලක්ද? ඈ හිලක්? ඔතනින් බහින්න කියලා කිව්වේ මං. අන්න මයිකල්, අපේ පුතා නැගිටලද කොහෙද? නෑ නෑ නෑ, මිනිහා නැගිට්ටා නම් ඔහොම සද්ද නැතු ඉන්න. ෂා, අපේ කට්ටියට දැන් සෙල්ලම් ගෙදර ඉඳන්ම ටීවී බලන්නත් පුළුවන්. ඔයා නම් ඇත්තටම හරිම හොඳයි විල්සන් මාමේ. එහෙනම් මන් දැන් යනවා. යනකොට මේ දොර වහගෙන යන්න. පුළුවන් කමක් තියනවා නම් මේක ටෙලිවිෂන් එකක් ගෙනල්ලා දෙන්න. ඔන්න මං ගියා. විල්සන් මාමා හරි අවංක මිනිස්සයා. ෂා, තාම කොල්ලා වගේනේ. විල්සන් මාමේ පස් කණ එක නම් එච්චර හොඳ නැහැ. අවවාදය දුන්න මේක පිළිගන්න. අන්නේ පාන්න නැගිටලා. කියන දේ මම මූණටම කියනවා මයිකල්. ඔයාගේ පුතාට නම් තියෙන පුදුම කුල අප්පුවක්. මං නිදාගෙන ඉන්නකොට මේ ළමයා ඇවිල්ලා මෙන්න මෙහෙම මගේ හැවුස්සලා බල්ලන් නිදිද කියලා. ඒ විතරක්ද මං රවුල කපන රේසිරිය අරන් ගිහලා බල්ලන්ගේ ලොන් කපනවා. මේක හරි වැරද්ද? මෙන්න පොලිසිය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක්. ඊයේ අධ්‍යාරක්ෂිත හිරගෙදරින් නමගේ අපරාධකරුවන් දෙදෙනෙකු පැනගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා. මේ හොරුන් දෙදෙනාගේ භයානකම අපරාධකරුවා කොක්කාලයිසයි පොලිසිය සඳහන් කරන්නේ. මවුන් දුටු තැන පොලිසියට දන්වන්න ලෙස. මේගොල්ලෝ මොක්කද අර යෝධය ගැන හිතනකොට? ඔයා දන්නවද මං කවුරු ගැනද කියන්නේ කියලා? නින්දා මාමට අද හොඳටම තලාගින්. මට පේන්නේ නම් ඒ වගේ තමයි. අපේ තාත්තා මොකක් හරි අරද්දක් කරලද? කොයිද ඉතින් වැඩි කී කියන දෙයක් අහන එකක්ද? විසන් මහත්තයෝ, මීට පස්සේ අපේ ළමයා මං ඔයගොල්ලෝ ගෙදර හතර මායිමේ වන්නේ නැහැ. ආ, මෙන්න ඔයාගේ ඇන්ටනා එක. ඔයි තින්නේ කිරිකිරියට. ආපෝ, මොකද්ද මේ? මේක නිකන් අහක බලාගෙන දාපු විතර අප්පයක් වගේ නෑ. අපේ තියා රීපේ උනක් කමක් නැහැ. පේනවනම් පුතාවේ පැත්තේ වන්නේපා. අපි ඉස්කෝලේ ගියේ කාලේ නම් නියම. ඒ කාලේ අපේ හොඳ කල්ලියක් තිබුණා. ඒ කල්ලිය හිටිය හරියටම 10ක්. මොනවද කියන්නේ? අපිටත් හිටියා කල්ලියක්, නියම සෙට් එකක්. මැච් එකක් තිබුණු දවසට ඉස්කෝලේ නොගිහින් හරි මැච් එක බලනවා. නන්දේ, කල්ලියක් කියන්නේ මොකද? කල්ලියක් කියන්නේ පුතේ කට්ටියක් එකතුනම හැදෙන කණ්ඩායමකටනේ. දැන් මේ අපේ රටේ ඕනි තරම් කණ්ඩායම් එකතු වෙලා කල්ලි හැදිලා තියෙන්නේ, තේරුණාද පුතේ? හරි ශෝක්නේ. අපිත් අන්න ඒ වගේ කණ්ඩායමක් හදාගමුද පොඩ්ඩ? හොඳයි. හැබැයි මට බෑ ඔයා කියන විදියට නටන්නේ. විලි, කොහොමද ඒ කාලේ අපේ කට්ටිය ආයේ සම් වෙන්න තියනවද? ඈ? අපිට හිටියා කොක්ක කියලා යාළුවෙක්. දැන් එයා කොහෙද දන්නේ නැහැ. මාමේ, කොක්ක කියන්නේ කවුද? කොක්කද? කොක්ක තමයි අපේ කල්ලියේ හිටිය හොඳම විහිළුකාරය. හරි ශෝක්‍යා. ඔන්න දවසක් හොඳ වැඩක් වුණා. එයා මාළුවෙක් අල්ලන්න කියලා හිතාගෙන කොක්ක වීසි කරා ගඟට. කොක්ක මාළුවාගේ හක්කේ පැටලිලා කොක්ක කඩාගෙන මාළුවා දිව්වා. හරි වැඩේ යට උනේ. හා පොයි. කොක්ක මෙහෙ ඇවිල්ලා කොක්කක් දාගෙන ඉද්දන්නේ නැහැ නේද? හා පොයි, එහෙම වෙන්නේ නැහැ පුතේ. මං කොහොම හරි මිනිහව හොයාගන්නවා. හැබැයි කොහෙ ඉන්නවද දන්නේ නැහැ. මෙදා පොට්ටේ දෙනවා බැටේ. අයියා, අපිට දන්වැල් කපන්න පුළුවන් මොකක් හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙයි. ආන් අර ගැරේජ් එකෙන්. ඒක නම් හොඳ අදහස තමයි. ඒත් අපිට ගොම්මන් වෙනකන් ඉන්න සිද්ධ වෙනවා.
නෝනේ නෝනේ මට පේන්නේ හොරෙන්ද කොහෙද ඇවිල්ලා මට පේන්නේ ඒ වගේ අර හිරෙන් පැන්න දෙන්නද දන්නේ නැහැ එහෙනම් පොලිසියට කියමු බොන්න මොනක් දන්නේ නැති ඉන්නේ ආ හරි හරි මෙන්න හොඳ එකක් හම්බුණා අනේ අප්පා හිරගෙදර කිට් එක මාරු කරලා මෙතනින් ෂර්ට් එකක් දාගමු වඩේ යනවා ආ අන තාත්ත නැගිටලාද කොහෙද අන්න කොක්ක ඇවිල්ලා මං හිතන්නේ මේගොල්ල විෂන් මාමායි තාත්තාවයි විහිළුවට බය කරන්න හදන්නේ හරි ඉන්නකෝ මං ඔයගලන්ට හොඳ වැඩක් කරන්න කටමානවද නැත්තම් දත්තික බඩටද මේ අල්ලපු ගෙදර විල්සන් මාමනේ ඒකත් ඇවිල්ලානේ මේ මහරෑ එකක් කියන්නම් අපි දෙන්නට දෙන්න අඳුරන් නැති විදියට ඉමු ඈ එහෙම ෂෝක්නේ හරි ෂෝක්නේ එතකොට මේ ඔයත් කරන්නේ සෙල්ලමත් විල්සන් මාමේ ආව් සෙල්ලමත් තමයි අපි දෙන්න කවදක්වත් මුණ ගැහිලත් නැහැ අඳුරන් වෙන්නේ නැහැ කවදක්වත් දැකලත් නැහැ අතටම අහු වුණා ආ එන්න එන්න අන්න පොලිසියෙන් ඇවිල්ලා මං හොරෙක් නෙවෙයි සුදු පුතේ මේගොල්ලන්ට කියන්න මං විල්සන් මාමා කියලා ළමයා මෙයාව දන්නවද බලමු පොඩ්ඩ ටෝච් එක ගන්න අනේ නෑ මෙයාව නම් දන්නේ නෑ ආ බංගෝ මොකද මේ කරේ සුදු පුතේ උනේ ඒ මොකද අර විල්සන් මාමා පොලිසියෙන් අරන් ගියේ ඒක සෙල්ලමත් තාත්තේ පොලිසියෙන් ඇහුවා මං කිව්ව දන්නේ නෑයි කියලා ඇයි මොකද ඔහොම බලන් ඉන්නේ බලන් ඉන්නේ පින් සිද්ද වෙයි ඔය දරුවා ගිහිල්ලා දැන් නිදා ගන්නවා බල්ලටත් එක්ක කිව්වේ බලන්නක තාත්තට මොනවා වෙලාද මන් දන්නේ හරියට මං වැරද්දක් කරලා වගේ අනේ ලොකුයි අපි මෙතනින් ඉක්මනට මාරු වෙමු පිස්සුදාලෝ මට හොඳටම මාංශයි ආන් අර ගෙදරට වෙලා පොඩි ඇලර්ට් එකක් දාලා රෙස්ට් එකක් අරගෙන මේ ටවුන් එකට රොබරි එකක් දීලා මාරු වෙමු නේ නෝනේ අර දංගියා ගහපු වතුර පාරට මන්ට උණ ගෑන්නේනවා දංගියාද කොහෙද එනවා නෝනේ කියන්න මන් තාම හිරේ කියලා ආ කොහොමද තින්නන්නේ ආ කොහොමද පැටියෝ වින්සන් මාමා නම් තාම නිදි මේකයි මගෙන් ඊයේ පොඩි වැරද්දක් වුණා මම මේ උදේ පාන්දර මාවේ විල්සන් මාමාගෙන් සමාව ඉල්ලගන්න අයියෝ ඒක ගණන් ගන්න එපා පැටියෝ ඔයා කෙල්ලේ මාමා කරන්න කියපු දෙන්නේ ඕ එහෙනම් කමන්නේ නැන්දි මේ පැලේ දෙන්නේ මාමට මම දුන්නයි කියලා මේක මේ ඉස්සරහින් හිටවුවම මුඩු ගතිය නැතිවිලා ඕක මෙහාට දෙන්න පැටියෝ මම මාම නැගිට ගමම් මොක දෙන්න දැන් මම මෙතන යන්න ඕන නැත්තම් විල්සන් මාම නැගිට්ටොත් එහෙම හොඳටම බැනුම් ආන්නේනෝ යනවා අයියෝ අයියෝ නෝනේ ඔය දඟයා නිසා මගේ පපුවේ ලොකු කිඳරක් ඇවිලෙනවා ඔව් අයියෝ ජනාවක් නෑ වීසිකල්ලා දාන්න අන්නහම කො බලමු මේ කණ්ණාඩි මොනවද පේන්නේ කියලා අර බලන්නකෝ විල්සන් මාමගේ අල්මාරියේ බොරු කොණ්ඩාගයක් තියෙනවා විල්සන් මාමා මොකටද බොරු කොණ්ඩ තියාගෙන ඉන්නේ බොරු කොණ්ඩයක් දාගන්න ඕන නැත්තම් කොක්ක ඇවිල්ලා මගේ තත්ති දැක්කොත් වසලැජ්ජාවයි වෙන්නේ මොකද්ද විලිය ඔයාට වෙලා තියෙන්නේ විල්සන් මාමාගේ ඔළුවේ ගත්තලට මොකෝ වෙලා තින්නේ අයියෝ ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද ඔයා වුණත් වයසට ගියාම ඔය තියෙන කෙස් ගන්න නැතු වෙනවා එමනා කොණ්ඩේ නැතුව විල්සන් මාමාගේ තට්ටේ රත් වෙන ඉඳලා තමයි ඔච්චර තරහා යන්නේ නෝනේ මේක දාගත්තා මම පිච්චර් නළුවෙක් වගේ නේද පේන්නේ හරිමි රාජා සප්පා
මමනික විල්සන් මාමාගේද? වින්තන් මාමා කන්නතු ඉඳලා වගේ. ආ එහෙමද? ඔන්නේ නම් බලාගන්න පොඩ්ඩ මගේ වැඩ. ආ කොඳු නාරටිය හතරට කැඩුනෝගේ. ඕ හෙංගිමු. මගේ නෝනේ කොහෙ ගිහිල්ලාද මන් දන්නේ නැහැ. ගිහිල්ලා කොණ්ඩේ දා ගන්න ඕන. කොහෙද ඔය පූසව ඔලුවට තියාගෙන යන්නේ? මොන පූසෙක් ගැනද නෝනේ ඔය කියන්නේ? මේකත් අර දඟයාගේ නොහොබිනා වැඩක් වෙන්න ඕන. ඒත් මේ නේ දඟිය පූතවින් තමයි මගේ තාත්තේ ඊළුවද දන්නේ නැනේ. ඔව් හොඳ වෙලාවට අපි දෙන්න පැනගත්තේ. කොහොමද දඟිය මයි මගේ බබයි එක ගමනක් යන්නේ නේද? හපෝ ඊට වැඩිය මට හොඳයි ගිහිල්ලා මූද බයින් එක. ඒ යෝගොල මොකද කරන්න හදන්නේ? අපි දෙන්න කල්ලියක් හදන්න යන්නේ. ඔයා දන්නේ ඒකට ඔලලහසුත් තියෙනවා අපිටම කියලා ගේකුත් තියෙනවා. ගිය? හරි. එහෙනම් ඒ ගෙදර අම්මා මම තමයි. තාත්ති මෙන්න මෙයාව ඉඹින්න. මෙන්න මෙයාව ඉඹින්න. එන්න. අපේ රැස්වීම තියන්නේ මේක තමයි නියම තැන. අපි කට්ටිය එකතු වෙලා මේ ගේ ලස්සන්ට සුද්ධ කරමු. මම මේ ගේ ලස්සන්ට සරසලා කසාද බැඳලා ළමයිත් බලා ගන්නවා. හපෝ, ඊයකට තව ගොඩාක් කල් තියෙනවා. මොකක්ද මේ සද්දේ? කොල්ල කිරිටිය වගේ පල්ලෙහා පොඩි සෙල්ලමක් දානවා. හරි, මම කියනද අපි කට්ටිය එකතුලා මේක පල්ලෙහාට අදිමු. මේ දෙන්න කවුද කියලා දන්නවද? මේ දෙන්න විල්සන් මාමගේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාළුවෝ දෙන්නේ. මේ දෙන්න ඊර නැවතලා හිටියේ විල්සන් මාමලගේ ගෙදර. මං හිතන්නේ ඔය දෙන්නත් ඒ දින පාටියට නෙවෙයි. හැබැයි ඉතින් තාමත් මෙතන ඉඳලා හරියන්නේ නැහැ. අයියෝ මේ පොඩි හාදියා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඕ ඔයාටවත් තේරෙනව නම් කියලා දෙන්න කොඩියා. මං ෂේප් කරනන් ඉන්නවා. ඔයාට එනන් තේරුණා හිච්චි පුතේ අපි ඊර කරපු විහිළුව මොකද්ද කියලා නේද? මට තේරුණා, මට තේරුණා. තේරුන්නේ නැත්තේ අපේ තාත්තට තමයි. ආ ඒක නෙමෙයි මාමේ. ඒක නෙමෙයි පැටියෝ. ඔය පාටියට ගොඩාක් කට්ටිය එනවද හෙට? අපෝ යෝ මාමේ, ඒ පාටියට ගොඩාක් කට්ටිය එනවා. ඔය කොක්ක ගලවල මට අත පෙන්නන්න පුළුවන්ද? මේ මේ ඒක නෙමෙයි මං කියන්නම් වැඩක්. ඕගොල්ලත් අපේ කල්ලියට බැඳෙන්නකෝ. ජොක් කැදේ ගලංගේ තල්ලියට දැන් අපිව බඳ ගත්තා. දැන් අපිටත් කල්ලියක් තියෙනවා තාතා. අපි ඒගොල්ලන්ට මොනව හරි දෙමු. මං කියන්නේ අපි හැමෝම යාලට ස්තුති කරලා ලස්සන ලියුමක් එවමු. අයියෝ, ඔයා කිව්වොත් ඉතින් ඔහොම දෙයක් තමයි. හරි, මං ඕගොල්ලන්ට කියන්න නියම වැඩක්. අපි මෙහෙම කරමු. ඒගොල්ල විහිළුකාරනේ, අපිත් ඒගොල්ලන්ට හොඳ විහිළුවක් කරමු. එන්නක් කියන්න. කරන්නේ නෝනේ විලාකටත් අර කොක්ක අපේ ගෙදර මැච් එක බලන්න එනවා ඇති. මොකද විලි, ඔයා වෙනදටත් වැඩිය අද සන්තෝෂෙන් ඉන්නේ. නෝනේ දන්නවද දඟයාට කිසිම දඟ වැඩක් කරන්න බැරි විදිහට මම වැඩ සලස්සලා තියෙන්නේ. මේකේ මොන පොත්තම එබුවත් අපේ ටීවී එකේ channel මාරුවෙන්නේ නෑ නෝනේ. අනිත් එක මම මේ ඉඳගෙන ඉන්න පුටුව එයාට ඇවිල්ලා එහාට මෙහාට ඇල කරන්නත් බෑ. දැක්කනේ වගේ මොලේ? මං එතකොට කූල් එකේ මෙතන ඉඳගෙන මැච් එක බලනවා. මගේ මොලෙන් කරපු තවත් වැඩක් තමයි මේ බිස්කට් වලට ගම්බිරිස් එකතු කරපු කෑවත් හායි හායි. ලැජ්ජනද විල්සන් පොඩි උන්ටේ එහෙම කරන්න? ආපෝ නෑ, කිසිම ලැජ්ජාවක් නෑ. විල්සන් මාමේ මොකද මී එක ත්‍රිංගලද? නෑ නෑ පුතේ, මැච් එක බලන්න ඉස්සෙල්ලා මම මේ ටීවී එකට පොඩි රිපෙයාර් එකක් දුන්නා. හරි, මම සද්ද නැතුව ඉන්න ඕන. ආ ආ කොකටත් ඉස්සෙල්ලා මෙයාට මේක දීලා බලන්න ඕන. උතේ, ඔය පූසා තේින්න දෙන්න. ඊයා. උතේ, ඔය මොනවද මේ පූසාට කෙරුවේ? හරි, කාටුන් නනවත් දන්නේ. කො මේක වැඩ කරන්නේ නැහැ නේ විල්සන් මාමි. උදෙන්ද නෑ පුතේ, ඉස්සරහට වඩා හොඳට අපේ ටෙලිවිෂන් එක වැඩ කරනවා.
හිරවලා පස්සට යන්නේ නැහැ. හරි දැන් ඔන්න පුටුවේ ප්‍රශ්න නම් හරි මේක හොඳට වැඩ කරන ටී එක තමයි ප්‍රශ්නේ මොකද ඒ සද්දයා අනේ නෝනේ මේ යෝදයා මගේ ටෙලිවිෂන් සෙට් එක කඩලා දැම්මනේ මම වෙන කොහරි ගිහිල්ලා බලනවා මම මොකවත් කළේ නැහැ ඔය මාමගේ පිස්සු වැඩනේ දඟයා මම දන්නවා මාමා යාළු කරගන්න හැටි මං ඉක්මනට එන්නම් නැන්ද ඔන්න මාමේ අපි දැන් විල්සන් මාමලා ගෙදෙට ආවා. ඕගොල්ලන්ව දැක්කම විල්සන් මාමට ගොඩාක් සන්තෝෂයි තේවි. ටීවී එකත් අමතක වෙයි. කාර් එක ගෙදර නෑ කියලා දැනගත්තම තමයි තේරෙන්නේ. හැංගිත් ගත්තේ නංග. ආ ඔන්න. ඕ දඟයෝ. ඈ පුතේ. කවුද මේ කට්ටිය? විල්සන් මාමගේ පන්ති යාළුවෝ ගියා. ඒකනේ මම කිව්වේ විල්සන් මාමා දවසක් දා මගෙත් එක්ක කිව්වා මේ කොකු මාමා ගැන මේගොල්ලන්ව හොඳට අඟුරනවා කෑවා විතරයි මොනවද දිව්වේ නෑනේ විල්සන් මාත් එනකන් අපි ගිහලා මොනවාරි බීලේ මම බොන්න අරන් එන්නම් කාරේ එකත්තට කමක් නැද්ද කමක් නැත්තම් කමක් නැ අනේ මේ පොඩ්ඩක් ඉන්නකෝ බය වෙන්න එපා විල්සන් නැන්දේ මං ඒගොල්ලන්ට කඩේ තියෙන තැන පෙන්නන්නම් මාමේ ඔන්න ඔහොම කෙලීම යන්න ඇත්තද හොඳමයි ඉච්චි පුතේ ගේට්ටු ඇරලා තියෙන්නේ බොහොම ස්තුතියි යන් කිමුල බනිස් මේ සීනි බනිස් කතා කරන්නේ ඔන්න දෙන්න එනවා අන්න මගේ කාර් එක ගෙනියනවා අර ගණන් ගන්න එපා විල්සන් මාමේ අපි කට්ටියම එකතු වෙලා අර කොක්කට විහිළුවක් කරන්නේ අනේ ඔය කොක්ක නෙවෙයි ඔය හොරෝ පොලිසිය පොලිස් වැඩේ වැරදුනා වගේ ආගන්න අපේ ප්ලෑන් වෙනස් කරන්න එනවා. ළමයා ඔය බයිසිකලේ මට දෙන්න. අර පැත්තෙන් ගියොත් ඉක්මනට ගියයි කිවිල්සන් මාමේ. ඕ බයිසිකලේ පදින්නේ ඔයාද මමද කියන්න එක. ආ කිඹුල බනිස් මේ සීනි බනිස් කතා කරන්නේ ඉක්මනට මාර්ග බාධක ටික දාන්න. කට්ටියම ලැස්ති වෙලා ඉන්න. බනිස් බනිස් කන්න පුළුවන් පාස්සේ අපි ලෑස්ති සීනි බනිස් බීම් බනිසුත් ලෑස්ති කල් බනිතු ලෑස්ති මේ ඕදෝ මක මුණවගේ බලන් ඉන්නතෝ බැහැලා අර පාරෙන් පැනගමු මේ අයිය ඕවට එන්න බමන් කැමති නෑ තෝමද මාමි අපේ වැඩ සහකිද ඔය ළමයිට ගොඩක් ස්තුතියි මේ හොරු දෙන්නව අපි දවස් දෙකක් තිස්සේ හොයනවා ඔක්ක හොරු ඕගලන්ට ලොකු තෑගක් දෙනවා හරි ෂෝක් අපේ කල්ලිට ජය වේවා හොරේ අනේ මන් දන්නේ මම මොනව කරන්නද කියලා විහිළු කරලත් බෑ නොකරත් බෑ මේක දාගන්න පැටියෝ හරිෂෝ කිඹුල බනිස් සීනි බනිස් අපේ කල්ලිට ජය වේවා සීනි බනිස් සීනි බනිස්
විල්සන් මාමේ. ඇයි මොකද? සුදු පුතේ. මන් දීපු මල් පැලේ මෙතන වේලෙනවනේ. මේක මැරි. ආ, අත්තනේන්න මං ඔක හිතවන්නේ කියලා හිටියේ. යන්, අපි දෙන්න ගිහිල්ලා ඕක හිතවලා එමු එන්න. විල්සන් එක්මන් කරලා එන්න දන්නේම් ටිකේ වුණාට පස්සේ ආයි මැච් එක ගහනවා නෝ කොක්ක නෝ කිව්වයි කියන්නේ බා. මගේ යාළුව ගෙදරට ආවම මට හරිම සන්තෝසයි. මේක හිටවන්න මෙතන තමයි හොඳ විල්සන් මාමේ. ඇත්තනේ එන්නම්. මාත් හිතාගෙන හිටියේ මේ වගේ තැනක් තමයි. ඔයාටත් යමක් තේරෙනව නේද? ඔක්කොටම පේන්නත් එක්කලා අපි මෙතනින් හිටවමු. ආ. හරි. දැන් එහෙනම් අපි කට්ටිය ගිහිල්ලා මැච් එක බලමු. හරිද? මොකද්ද මේ වයරේ විල්සන් මාමේ? අදින්න එපා. දඟයෝ කතරින්ද.